සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත්තෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ ශුද්ධ යොහන් 14:27 වෙනි පදයේ මුල් කොටසයි. නුඹලා වෙත සමාදානය තබා යමි, මාගේ සමාදානය නුඹලාට දෙමි. කනස්සලු නොවන්නේයි ක්‍රිස්තුස් වහන්සේම අපට අවධාරණය කර තිබුණත් සැබෑ තත්ත්වය නම් අපි සෑම දෙනාම කනස්සල්ලෙන් පිරි කාලයන් තුළින් ගමන් කරන බවයි. අපගේ සංස්කෘතියට එකතු වෙමින් පවතින අයහපත් දේවල් ගැන වගේම අපගේ දරුවන්, අපගේ විවාහයන්, අපගේ ව්‍යාපාර, අපගේ මුදල්, අපගේ සෞඛ්‍ය සහ යහපත්ම වැනි දේවල් ගැනත් අපි කනස්සල් වෙනවා. කෙසේ වෙතත් ක්‍රිස්තුස් වහන්සේ අපට සාතික වී ඇත්තේ මොනතරම් බාධාකාරී තත්ත්වයන් තුළ වුණත් අපට සමාදාන ඇතුව සිටිය හැකි බවයි. උන්වහන්සේ ශුද්ධ යොහන් 14:27 වෙනි පදයේ පැවසුවේ, නුඹලා වෙත සමාදානය තබා යමි, මාගේ සමාදානය නුඹලාට දෙමි යනුවෙනුයි. ක්‍රිස්තුස් වහන්සේගේ දවස්ද බාධා පීඩා සහ කැළඹීම් වලින් පිරී තිබුණා. උන්වහන්සේගේ සතුරන් උන්වහන්සේව කොටු කරගන්න හැදුවා. උන්වහන්සේගේ පවුලේ අයත් මිත්‍රයනුත් උන්වහන්සේව නිවැරදිව තේරුම් ගත්තේ නැහැ. උන්වහන්සේට බොහෝ විට හිස තබන්න තැනක් තිබුණේ නැහැ. නමුත් උන්වහන්සේගේ හැසිරීමේ කනස්සල්ලක්වත් නොරිස්සුම් ගතියක්වත් තිබුණේ නැහැ. උන්වහන්සේ තුළ ඇතුළාන්ත සමාදානයක් සහ නිශ්චලතාවක් තිබුණා. උන්වහන්සේ අපට දුන්නේ එම සමාදානයයි. එනම් අතීතය, වර්තමානය සහ අනාගතය ගැන ඇති කනස්සල්ලෙන් මිදීමයි. උන්වහන්සේ ප්‍රදර්ශනය කළ සමාදානයයි. උන්වහන්සේගේ සමාදානයයි. සුළු වුණත් බරපතල වුණත් ඕනෑම වාතාවරණයකදී අපට යාඥාවෙන් දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න පුළුවන්. එහිදී උන්වහන්සේගේ අභිමුඛය තුළදී අපගේ කනස්සල්ලට සහ බියට හේතු වූ කාරණා උන්වහන්සේට දන්වා සිටිය හැකි. පාවුල් තුමා පිලිප්පි 4:7 පදයේ අපට සහතික වන්නේ, එවිට කිසි නොවනකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ නුඹලාගේ සිද්ද සිතිලිද ආරක්ෂා කරනවා ඇත යනුවෙනුයි. කනස්සල්ලෙන් පිරි කාලයන් අප වෙත පැමිණියත් අපට උන්වහන්සේගේ සමාදානය ලබාගත හැකි. අපි මෙනෙහි කරමු. කරදර මැද්දේ අපට ක්‍රිස්තුස් වහන්සේ තුළ සමාදානය සොයාගත හැකි. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, අපට ඕනෑම අවස්ථාවකදී ඔබ වහන්සේ වෙත පැමිණිය හැකි නිසාත්, ඔබ වහන්සේගේ සමාදානය අපගේ සිද්ද සිතුලිද ආරක්ෂා කරනු ඇති නිසාත් ඔබ වහන්සේට ස්තුති වේවා. ආමෙන්.